Ehipassiko. Ehipassiko. Enne. Dharmaya dakinne. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ හිමිදිරියේ මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ පාඩමක්. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි හැමදිනාටම වැදගත් වෙන පාඩමක්. මේ කාලේ නම් ගොඩාක්ම වැදගත්. මොකද්ද මේ පාඩම? තමන් ගැන බලාගන්න, අනුන් ගැන හොය හොය ඉඳ එපා කියන එක. මොකද්ද පාඩම? තමන් ගැන බලන්න, අනුන් ගැන හොය හොය ඉඳ එපා. මේක ඉතාම ශ්‍රේෂ්ඨ පාඩමක්. දැන් බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව අපිට දේශනා කරා, මේ අපි හොයන්න ඕන අනුන් ගැන නෙමෙයි. දැන් මතකයිද බද්දවග්ගීය කුමාරවරුන්ට මොකද්ද කිව්වේ? දැන් බද්දවග්ගීය කුමාරවරු 30 දෙනෙක් ඒ කතාව දන්නවනේ. ඒ තමන්ගේ හිතවත් කාන්තාවන් පිරිසක් සමග විනෝද ගමනක් යන ගිහිල්ලා එක්කෙනෙක් ගෙනිච්චා, තමන්ට හිතවත් කෙනෙක් හිටපු නැති නිසා විසඟනක්. අන්තිමේදී අර විසඟන විසින්, ඒ වෛශ්‍යා ස්ත්‍රිය විසින් අර කුමාරවරුන්ගේ සියලු වස්තුව පැහැරගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා ලෝකේ බලනකොට දැක්කා, අද මේ බද්දවග්ගීය කියලා කුමාරවරු පිරිසකට සංසාරෙන් ඈතර වීමේ පින තියනවා කියලා. ඉතින් උන්වහන්සේ ඒ අසල වනාන්තරයේ ගහක් මුල වැඩ සිටියා. එතකොට දැන් බද්දවග්ගීය කුමාරවරු කලබලෙන් ආගෙන දුවනවා. අර ස්ත්‍රිය, හොර ස්ත්‍රිය හොයාගෙන බුදුරජාණන් වහන්සේව දැකලා, අන්න ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා, අපි වන්දනා කරලා උන්වහන්සේගෙන්වත් අහලා බලමු මේ පැත්තෙන්වත් ගියාද කියලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඇත්තටම බද්දවග්ගීය කුමාරවරු දන්නේ මේ අහන පණිවිඩය සදාටම ඒ අයව සංසාරයෙන්ම නිදහස් කරන ප්‍රශ්නේ අහන්නේ කියලා. දැක්කද? ඉතින් මේගොල්ලන්ට පින තිබුණා. මේගොල්ලෝ ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, ස්ත්‍රියක් දුටුවාද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා බද්දවග්ගීය කුමාරවරුන්ගෙන්, පින්වත් කුමාරවරුනි, ස්ත්‍රියක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයා ගන්නවට කැමතිද කියලා ඇහුවා. තමන් ගැන හොයා ගන්න එහෙම කැමතිද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි, කැමතියි කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. අනේ පින්වත්නි, සෝවාන් තත්ත්වයටපත් වුණා, පැවිදි භූමියටපත් වෙලා අරහත් තත්ත්වයටපත් වීමට වාසනාව ලැබුවානේ මේ අර එහිමේ යන තරුණ පිරිසක්. මේ ඔය විනෝද වෙවි යන්නේ තරුණ පිරිස්. දැන් මේ කාලෙත් ඉන්නේ ඔය ගැන්සි ගැන්සි හැදිලා, රංචු ගැහි, දිගටම ඔය මියුසිකල් ෂෝ එකක් තිනුට රෑ දිගට හරි ජාමෙත් යන එහෙම ගැන්සියක් ඔය. ඉතින් එහෙම තමයි ගෑනු ළමයිට හිකුත් අරගෙන සෙට් වෙලා මේගොල්ලෝ ගියේ. යන්න ගියේ වෙන ගමනක්. අන්තිමේදී සංසාරයෙන්ම නිදහස් වීමේ වාසනාව ලැබුවා. ඒ මොකක්ද බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ? තමන් ගැන හොයන්න කිව්වා. ස්ත්‍රියක් ගැන හොය හොය ඉන්න එක ඵලක් නැහැ නේ කිව්වා. එතකොට දැන් අද අපිට වෙලා තියෙන්නේ
මේ සමාජයේ ජීවත් වෙන අය උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම හොයන්නේ අනුන් ගැනමයි. බහුතරයක් හොයන්නේ අනුන් ගැන. අරයාගේ හැටි කොහොමද? මෙයාගේ හැටි කොහොමද? රටේ හැටි කොහොමද? ආණ්ඩුවේ හැටි කොහොමද? විපක්ෂයේ හැටි කොහොමද? අර පක්ෂයේ හැටි කොහොමද? මේ පක්ෂයේ හැටි කොහොමද? අල්ලපු ගෙදර අයගේ හැටි කොහොමද? අපේ අහවල් ඥාතීන්ගේ හැටි කොහොමද? අපි ඇමරිකාවේ ඉන්න ඥාතීන් මේ දවස්වල මොකද්ද කරන්නේ? මේ වගේ මේ අනුන්ගේ මේවා දාගෙන හොයනවා. හොයනවා විතරක් නෙමෙයි බනිනවා බනිනවා බනිනවා. ඉවරයක් නැහැ. ද්වේෂය හැමතිස්සෙම ද්වේෂය. ඊළඟට අර අන්තර්ජාල කියලා ජාතිය තියෙනවනේ දැන් YouTube Facebook ඕවෑ දානවා. දදා බයිනවා. ඒ කියන්නේ පුදුම තරම් බයිනවා. ස්වාමීන් වහන්සේලාටත් බයිනවා. ස්වාමීන් වහන්සේලාත් බයිනවා. ස්වාමීන් වහන්සේලාටත් බයිනවා. අනුන්ටම ඒව මේව කර කර ඉන්නවා. ඊට පස්සේ ලයික් දානවා, ඩිස්ලයික් දානවා. ඕවා කර කර ඉන්නවා. කර කර පවුම රැස් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහಂತಿ තේසං වේරන්තේ සූප සම්මති ආදි වශයෙන් අර ගාථා රත්න දෙකකින් දේශනාව කරානේ. එතකොට දැන් අපි විසින් මේ අනිත් මට මෙයා ගැහුවා, මෙයා බැන්නා, මාව පරාද කළා කී කී ඕවා හිත හිත ඉන්නකොට මොකද වෙන්නේ? අපේ තියෙන අපි සංසිඳීමකටපත් වෙන්නේ නැහැ. ඉන්දෙන්ද වෛරේමයි පෝෂණය වෙලා ඉන්නේ. ඔව්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපිට ඒ අහවලා බැන්න, අහවලා ගැසුවා, අහවලා පහර දුන්නා, ඒ අහවලා මාව පරාද කරා කියන එක නෙමෙයි. මම මොකද්ද කරගත යුත්තේ? මගේ තියෙන අභ්‍යන්තර තත්ත්වය කොහොමද? දැන් අද අපි අනිත් අයගේ නම් ඒ කියන්නේ අනුන්ගේ තියෙන සියලු දේවල් තොරතුරු හොය 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 ඉන්නවා. තමා ගැන හොයන්නේ නැහෙනි. කවද්ද තමා ගැන හොයන්නේ? දැන් ඔබට අන්තිමේදී වෙලාවක් හම්බෙන්නේ නැහෙනි මැරෙන්න ඉස්සලා තමන් ගැන හොයන්න. නේද? දැන් තමන්ගේ පවුලේ ආදායම වියදම හොයනවා කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒකත් කරන්න ඕන එකක්. එහෙම කරන්නේ නැත්නම් අපිට මේ පවුල් ජීවිතයක් ගෙනියන්න බෑනේ. ඒතකොට ඒ නිසා අපි ආදායම් තත්ත්වය හදාගෙන පවුල ගොඩ නැගීම, දරුවන්ගේ අධ්‍යාපනය මේ සේරම අපි කරගන්න අතරෙදී මම මේ කියන්නේ ඊට එහා ගිය අධ්‍යාත්මික එකක්. අපේ අභ්‍යන්තරයට කිඳා බහැලා අපේ ජීවන රටාව කුමක්ද? අපේ අධ්‍යාත්මිකත්වයේ කුමක්ද කියලා හොයන්න ඕන. මම කොයි වගේ කෙනෙක්ද? මම කරුණාවන්ත කෙනෙක්ද? මම ඉවසිලිවන්ත කෙනෙක්ද? මම නිහතමානී කෙනෙක්ද? මම ත්‍යාගශීලී කෙනෙක්ද? මම ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා මේ වගේ කරුණුවලින් මම මුදිතාවෙන් යුක්ත කෙනෙක්ද? ඒ කියන්නේ ඉරිෂියාව නැති කෙනෙක්ද? මම උපේක්ෂාවෙන් යුක්ත කෙනෙක්ද? ඒ කියන්නේ කිසිම දෙයකට කම්පාවෙන් නැති කෙනෙක්ද? ආදී වශයෙන් තමා ගැන විමසන්න ඕන. ඊළඟට තමා ගැන විමසන්න ඕන මම ඉරිෂියාවන්ත කෙනෙක්ද කියලා. දැන් බොහෝ දෙනෙක් ඉරිෂියයි. තව කෙනෙක් හැදෙනවට කැමති නැහැ. තව කෙනෙක් ජනප්‍රිය වෙනවට කැමති නැහැ. තව කෙනෙක් ලස්සනට ඉන්නවට කැමති නැහැ. තව කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ. ඔව් මේ හැම ශේෂ්ත්‍රයකම මේක තියෙනවා. මේක මේ හැම පරාසයකටම විහිදිලා තියෙනවා. පුදුම දෙයක්. මේක අර මේ හොඳ කරන්න බැරි අසනීපය කියලා කියන්නේ. හොඳ කරන්න බැරි ලෙඩේට මොකද්ද කියන්නේ? ඉරිසියාව. ඔව් ත්‍රිවිල් වල මන් දැකලා තියෙනවා, ගහලා තියෙනවා. රුසියාවටත් වඩා ලොකුයි කියනවා ඉරිසියාව. ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් ඒ කියලා තියෙන්නේ. ඇත්ත තමයි කතාව. භයානකම එකක් මේ ඉරිසියාව. ඉරිසියාව හේතු වෙනවා පුජ්‍යලෙක් නිරයට ගෙනියන්න. ඒ නිසා ඔබ බලන්න තමන්ගේ ඉරිසියාව කොහොමද කියලා. මං අර ඒ කාලේ සමහර ළමයින්ට ඔය දහම් පාසල්වල උගන්වනකොට අහනවා ළමයිනේ ඔයගොල්ලන්ට ඉරිසියාව බලන්න කියන්න ප්‍රතිශතයක් වශයෙන් කියලා. සමහර ළමයි ඊට පස්සේ කියනවා මට නම් 60%ක් තියෙනවා. සමහර ළමයි එතනත් තමාරායේ මල්ලිලා එහෙම ඉන්නවා මට මතකයි එතකොට. ඉතින් මං අහනවා මල්ලිට එහෙම කොහමද ඉරිසියාව? මල්ලිට නම් 140යි තියෙන්නේ කියනවා. එතකොට ඒ අයියා අවංක කෙනෙක්. අයියා දන්නවා අයියා ඉරිසියයි මල්ලිට වඩා කියලා. දැන් අපේ අවංකභාවය හරි වැදගත් තමන් අඳුනා ගැනීම. ඔබව අඳුනගෙන දෙන්නේ. දැන් සමහර අය මැරණකම්ම තමන් අඳුරන්නේ. අඳුරගන්න ඔබ ඉරිසියාවන්ත කෙනෙක් නම් භයානකයි. ඒ ඉරිසියාව නැති කරලා දාන්න ඕන. ඉරිසියාව නැති කරන්නේ අනුන්ගේ සැපතේදී සතුටු වීම තුලින්. කවුරු හරි ගයක් හදනකොට දැක්කම අනේ ඉතින් මට නම් තියෙන්නේ මේ හරි පොඩි ගයක්. හැබැයි අර ඒගොල්ලෝ නම් අනේ විශාල ගයක් හදනවා. කවුරු හැදුවත් කමන්නේ. අනේ ඇත්තටම යහතින් ඉන්න ඕන. කවුරු හරි වාහනයක් හොඳට අරගෙන පදවගෙන යනකොට කල්පනා කරන්න ඕන මට නම් මේ
පොඩි වාහනයක් තියෙන මට ඇත්තටම වාහනයක් ඇත්තෙත් නැහැ. අර ගොල්ලෝ නම් අර හොඳ වාහනයක් අරගෙන යනවා. සතුටෙන් ඉන්න ඕනේ මිනිස්සුයෝ. අර මිනිස්සුයෝ සතුටින් ප්‍රීතියෙන් අර සමගියෙන් සමාදානයෙන් ඉන්නවා. අනේ ඇත්තටම මේ වගේ පවුල් වාසනා කරන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. මම මේ මෑතක දැක්ක අර එක වැඩසටහනකදී මේ අපේ එක මහත්මෙක් කරපු වැඩසටහනකදී මම දැක්ක අර ඇමරිකාවේ ඉඳලා ආපු ඒ පින්වත් මහත්මෙක් මං හිතන්නේ ඒ ෆවුල් ජීවිතය මේ ශ්‍රී ලංකාවේ කෙනෙක් විවාහ වෙලා හොඳ ලස්සන ජීවිතයක් ගත කරනවා. එතකොට අර කෙනෙක් ඒ වගේ දැක්කම ඉරිසියා කරන්න හොඳ නැහැ. අනේ කොච්චර හොඳයිද ඒ වගේ පවුල් සතුටෙන් සමාදානෙන් දූ දරුවොත් එක්ක හොඳට ජීවත් වෙනවනේ කියලා මේ මේ අදහස එන්න ඕන. සමහරුන්ට එහෙම එන්නේ නැහැනේ. ඉරිසියාවම නෙන්නේ. එතකොට කෙනෙක් ජනප්‍රිය වෙනකොට අපි සතුටු වෙන්න ඕන. අනේ කොච්චර හොඳයිද අර කෙනා ජනප්‍රිය වුණා. අරයට ඉගෙන ගන්න පුළුවන්. අපේ ළමයින්ට නම් ඉගෙන ගන්න බෑ. අල්ලපු ගෙදර ළමයි නම් අනේ ඇස්වාහක් කටවන්නේ නැහැ. ඒ පොඩි උන් ටික ඉගෙන ගන්නවා. අපේ අයට ඉගෙන ගන්න බෑ. ඒක වෙනම දෙයක්. නමුත් අර ළමයි ඉගෙන ගන්නවානේ. ඒ ළමයින්ට වුණත් අපිට පුළුවන් උදව්වක් කරන්න ඕන අපි කියලා මෙන්න මේ වගේ අදහස් එන්න ඕන. බලන්නකො ඔබට එහෙම එනවද කියලා. බොහෝ වෙලාවට එන්නේ නැහැ. එන්නෙම ඉරිසියා අදහස්. හැම පැත්තෙම එහෙමයි. දැන් පාලන තන්ත්‍රයක වුණත් කෙනෙක් පාලන තන්ත්‍රයකට ඇවිල්ලා ඉන්නකොට තවත් කෙනෙකුට ඒකට ඉරිසියාවක් එනවා. එක එක අයගේ පිනට පවට අනුව තමයි ඔය ලැබීම් සේරම තියෙන්නේ. බලය ලැබෙන්නේ, නිලය ලැබෙන්නේ, ජනප්‍රියකම ලැබෙන්නේ, ඊළඟට වෙනත් රූප සම්පත්තිය ලැබෙන්නේ, අධ්‍යාපනය ලැබෙන්නේ, ධනය ලැබෙන්නේ, දේපල ලැබෙන්නේ, ඉඩකඩන් ලැබෙන්නේ, යාන වාහන ලැබෙන්නේ. මේ සේරම පිනට අනුව. පිනට අනුව කියන්නේ මේ තමන් විසින් කරපු කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, ඒවට අනුව ලැබෙන්නේ. ඒකයි මේ වෙනස. නැතුව මේ පන්ති අපි කියමුකෝ දුප්පත් පිරිස් ඉන්නවා, පොහොසත් පිරිස් ඉන්නවා. මේක මේ මාක්ස් කියපු විදිහට පන්ති අරගලයක ක්ලාස් කන්ෆ්ලික්ට් එකක් නෙමෙයි. ඔව් මාක්ස් තෝක තේරෙන්නේ නැහැ. මාක්ස් එක මේ මාක්ස් දියුණු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තරම් මේ මනස දියුණු කරලා තියෙනවා. කාල් මාක්ස්. කාල් මාක්ස් කියන්නේ මේ භෞතිකවාදී චින්තකයෙක්නේ. ඔවුන් මේ ක්ලාස් කන්ෆ්ලික්ට් කියලා දැකපු එක නෙමෙයි ඇත්තටම උත්තරේ. කර්ම විපාකේ. කර්ම විපාකේ. ඉතින් මාක්ස්ලව සරණ ගිය අයට හිතෙන්නේ මේ මේ ක්ලාස් කන්ෆ්ලික්ට් පන්ති අරගලයක් කියලා. පන්ති අරගලයක් නෙමෙයි. පිනපව. දැන් ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් එයා සංසාරේ දන් දීපු කෙනෙක්. දුප්පත් කෙනෙක් ඉන්නවනම් දන් දීලා නැහැ. ඉතින් දුප්පත් කෙනා ඉරිසියා කරලා හරියන්නේ නැහැ. එයා දන් දෙන්න ඕන. ඒ වගේම පොහොසත් කෙනා දන් නොදී ඉඳලා හරියන්නේ නැහැ. අපිට නම් තියෙනවා, අපිට ප්‍රශ්නයක් නැහැ කියලා එයා තව දුරටත් දානේ කරන්න ඕන, දෙන්න ඕන. ඒතකොට තමයි එයාට ඊළඟ ජීවිතයකත් ඒ විදිහට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ සම්පූර්ණ ධර්මයත් එක්ක මේක තියෙන්නේ. දැන් මේ ඊපස්සිකෝ කියන්නේ එන්න ධර්මයේ දකින්න. ඔව් ධර්මයේ දැක ගන්න නැතුව නිකම් වැඩසටහන බලලා හරියන්නේ නැහැ. ධර්මයේ ක්‍රියාත්මක කරන්න නැතුව මේ ධර්මයේ ඉගෙන ගනිමින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා තමා ගැන හොයද්දී තමන්ගේ ඉරිසියාව මොකද්ද? තමන් ගාව තියෙන ලෝභකම. දැන් මැරෙන්නේ ඉස්සෙල්ලා ලෝභකම පින්නන් දුරු කරගන්න. සමහර අය අම්මේ කුම්මැහි දෙන්නේ නැහැ කිසි දෙයක්. සමහරට මහත්යා දෙන්න හරි කැමති, නෝනා ලෝභයි. සමහර තැන්වල නෝනා දෙන්න කැමති, මහත්යා ලෝභයි. පිනකටවත් දෙන්න කැමති නැහැ. අහිංසක මිනිස්සෙකුට සත පහක් දෙන්න කැමති නැහැ. දැනට උදට යාන වාහන තියාගෙන ඉන්නවා. හිතන්න එපා මේ නිකම්ම හම්බුණා කියලා. දන් දීලා හම්බුනේ. නිසා ලෝභකම් තියනවා නම් දුරු කරගන්න. එතකොට තමා ගැන හොයනකොට තමයි තමාගේ තියෙන අර අභ්‍යන්තරයේ කිදා බහැලා තියෙන කෙලෙස් අනුසේ වශයෙන් යටපත් වෙලා තියෙන ඒවා අහුවෙන්නේ. දැන් අපිට හිතෙන්නේ බලපුවම පුජ්‍යලේ කණේ මෙයා හරි හොඳයි කියලා. මූණත් ප්‍රසන්නයි, දැක්කම ප්‍රියමනාපයි, හරි හොඳයි කියලා. එහෙම නැහැ. අභ්‍යන්තරයේ කිදා බහැලා තියෙන අනුසේ වශයෙන් කෙලෙස් මේවා කොයි වෙලේ මතුවෙලා ආයෙත් දන්නේ නැහැ. පරිසරයට අනුව තමයි මතුවෙන්නේ. ඒ පරිසරයට අනුව මතුවෙනවා. කෙනෙක් හිතනවා මෙයා නම් කිසිම ඉරිසියාවක් නැතුව ඇති කියලා. නමුත් එයාට ඉරිසියා කරන්න දෙයක් සම්බන්ධ වුණු ගමන් එයාගේ ඉරිසියා වෙනවා. හංගිලා තිබුණේ. අපි හිතනවා මෙයා නම් ලෝභ නැහැ කියලා. බලනකොට ලෝභ වෙන දෙයක් ආපු ගමන් මෙයා වෙන ක්‍රමයකට හරි ලෝභ වෙනවා. ඔව් ඒ ලෝභකම එක එක ක්‍රමයකට එන්න පුළුවන්. එක දරුවන්ට ලෝභ වෙනවා, එක බිරිඳට ලෝභ වෙනවා, එක ස්වාමියාට ලෝභ වෙනවා, එක නිවසට ලෝභ වෙනවා, එක ආභරණ වලට ලෝභ වෙනවා, එක ටයිටල්ස් තනතුරු වලට ලෝභ වෙනවා, එක බලයට ලෝභ වෙනවා, එක නිලයට ලෝභ වෙනවා. ඒ හැම පැත්තෙම ඉන්නේ ලෝභයම තමයි. ඉතින් ඒ නිසා මේ සියල්ලම තමයි අර අපි තණ්හාව දුරු කරනවා කියලා කියන්නේ මේ සමස්තයක් එක්ක දුරු කිරීමක්. ඒතකොට තමාගාව ඕවා තියෙන කම්ම
මේ නැවත නැවත සංසාරී ඉපදීපදී යන්න වෙනවා පින්වත්. ඊළඟ එක තමයි අපි බලන්න ඕන තමාංගාව තියෙන මේ කෝපය කියන එක. දැන් සමහර අය නම් අනේ අඳුරගෙන අපි එක්කත් කතා කරලා කියනවා හාමුදුරනේ මේ කේන්තිය පාලනය කරගන්න බෑනේ හාමුදුරනේ. මේ කේන්තිය මොකද කොහොමද පාලනය කරගන්නේ කියලා. නෑ පාලනය කරගන්න පුළුවන්. ඒ කේන්තිය පාලනය කරගන්න විදිය තමයි අපිට ඒකට අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේව හදවතින්ම පළමුව සරණ යන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ඕන. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ඕන. මේ තුන් සරණේ සරණ ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව කල්පනා කරන්න ඕන කේන්ති යාම තුලින් නැත්තම් කෝපය ඇති කර ගැනීම තුලින් කෝපය ඇතිවීම තුලින් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද කියලා. ප්‍රතිඵලය තමයි මරණින් පස්සේ එක්ක නිරයට යනවා. එක්ක තිරිසන් සතෙක් වෙලා උපදිනවා. එක්ක පෙරේත ලෝකයකට යනවා. එක්ක අසුරකායකට යනවා. මේ කෝපය දිගට දිගට පැවතීම. කෝපේ තියෙන වෙලාවක මැරුණොත් අනිවාර්යෙන් නිරයට යන්නේ. හදිස්සියවත් අපි දැඩි සත්කාර ඒකකයක හරි වෙන තැනක හරි මේ ලෙඩෑඳේ ඉඳද්දි අඩුම තරමින් උපස්ථාන කරන එක්කෙනා එක්ක කේන්ති ගියොත් ඒ වෙලාවෙම මැරුණොත් නිරේ. තිලේසි වෙන්නේ නැහැ. නිසා පුරුදු කරගන්න ඕන මෛත්‍රී සිත. ඒ නිසා මේ කෝපය පාලනය කරගන්න තියෙන හොඳම උපක්‍රමය තමයි මෙත් සිත පුරුදු කිරීම. චුට්ට චුට්ට පටන් අරගෙන මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා කියලා අන්න එහෙම මෛත්‍රිය වඩන්න පුරුදු කරන්න ඕන. කාලයක් යනකොට පින්වත්නි, දවසින් දෙකෙන් නෙමෙයි, සතියෙන් දෙකෙන් නෙමෙයි, මාසෙන් දෙකෙන් නෙමෙයි, අවුරුද්දෙන් දෙකෙන් නෙමෙයි, අවුරුදු ගාණක් අපිට මේක ප්‍රගුණ කරගන්න හම්බ වුණොත් ඒ කෝපය, ක්ෂණික කෝපය, ඒ වගේම දීර්ඝකාලීන කෝපය, වෛර තියා ගැනීම මේවා අඩු වෙලා යනවා පින්වත්. එතකොට ඉවසන්න පුළුවන් හැකියාව එනවා. නිසා ඔබ හිතන්න එපා මේ ධර්මය සම්දිත්තිකයි. මේ ජීවිතයේ ප්‍රතිඵල ගෙන දෙනවා. අකාලිකයි, ඕනම කාලයක ප්‍රතිඵල ගෙන දෙනවා. ඒහිපස්සිකයි. ඇවිත් බලා පිළිගන්න කියන තරමට මේ ධර්මයේ පිවිතුරුයි. ඒ නිසා එවැනි ධර්මයක් අපිට තියෙන්නේ. එහෙමනම් දැන් මං අද මේ දේශනාවේදී හිමිදිරි උදෑසන ඔබට කියලා දෙන්න උත්සාහ කරේ මොකද්ද? අපි මේ කාලේ කරන්නේම අනුන් ගැනම හොය හොය ඉන්න එකයි. අනුන් ගැනම හොය හොය ඒ ගැන වද වෙවි. සමහර විට මේකට අර සාමාන්‍ය ගමේ ගොඩේ භාෂාවෙන් පාවිච්චි කරොත් වචනයක් මේ අනුන්ගේ රෙදි හොදන්න යනවා කියලා සමහරු කියනවනේ. ඒවා පුල්ලන්න යනවා කියලා. ඇත්තනම තමන්ගේ රෙදි ටික හොදගෙන ඉන්න. තමන් ගැන බලන්න. ඒතකොට වත්තුූපම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වස්ත්‍රය උපමා කරලා බුදුරජාන් වහන්සේ කරපු දේශනාව. ඒ කෙලෙස් ගැන තමයි ඒකේ පැහැදිලිව තියෙන්නේ. ඒ නිසා තමන්ගේ වස්ත්‍ර ටික හොදගන්න. තමාගේ අඩුපාඩු ටික හදාගන්න. අනුන්ගේ අඩුපාඩු ගැන අපිට හදන්න යන්න බෑ. තමන්ගේ දරුවෝ ගැන බලන්න ඕන. තමන් උගන්නන තමන්ගේ ශිෂ්‍යයන් ඉන්නවා නම් ඒගොල්ලෝ ගැන බලන්න ඕන. ඒක හරි. නමුත් තමාගේ අභ්‍යන්තරයේ විනිවිද ගිහිල්ලා තමාගේ අඩුපාඩු හදා ගැනීම තරම් වටිනා දෙයක් තවත් නැහැ. ඒ නිසා තමයි කිව්වේ තමාවම ජය ගැනීම වටින්නේ කියලා. ඒ නිසා පින්නතුන් ඒ විදිහට තමාව ජය ගන්න උත්සාහ කරන්න, තමා ගැනම අධ්‍යයනය කරලා අඩුපාඩු සකස් කරගෙන. එතකොට ඔබට බය නැතුව මේ ජීවිතේ යහපත්ව ගත කරලා පරලොව සුගතියට ගිහිල්ලා මේ සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව උදා වෙනවා. ඔබට ඒ වාග්ය ලැබේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම අමා මහ නිවන් සම්පත් සැලසේවා. කළුතර බෝම්බුවල ඇල්හේන් කන්දේ පදිංචිව සිට මීට සිව් වසරකට පෙර, එනම් 2018 පෙබරවාරි 22 දින හදිසියේ අභාවප්‍රාප්ත වූ ටී ඩීසින් මුනිදාස මහතා ඇතුළු මිය පරලෝ සැපත් සියලු නෑතෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම සඳහා කළුතර බෝම්බුවල ඇල්හේන් කන්දේ පදිංචි ටී ඩීසින් මුනිදාස මහතාගේ ආදරණීය බිරිඳ ඒ වයලට් මහත්මිය ඇතුළු දූතරුවන් විසින් අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලදී.